කාරුණික පින්වත්නි සන්තුට්ඨි පරමං ධනං කියලා ප්‍රකාශයක් බුදු පියාණන් වහන්සේගෙ තිබෙනවා ඒවා ප්‍රකාශ හැටියටම තමයි නම් කරන්නට වෙන්නේ ප්‍රකාශයක් කියලා කියන්නේම එකම එක වචනයක් වත් අහක දාන්න බැරි අයින් කරන්න බැරි එකම එක වචනයක් වත් හෝ අකුරක් වත් අලුතෙන් එකතු කරන්නත් බැරි එකම එක අකුරක්කට වත් සංශෝධන ඉදිරිපත් කරන්නත් බැරි ඒවට තමයි ප්‍රකාශ කියලා කියන්නේ එහෙම නොවන කියමන් ඕන තරම් ඕනෑ කෙනෙකුගෙන් පිට වෙන්නට පුළුවන් ඒවා ප්‍රකාශ ස්ටේට්මන්ට්ස් ගණයට අයත් වෙන්නේ නැහැ ඒවා කියමන් යම් කිසි ප්‍රකාශයක් කරලා තියෙනවා නම් ස්ටේට්මන්ට් එකක් හැටියට තියෙනවා නම් ඒකට තව කාටවත් සංශෝධන ඉදිරිපත් කරන්න බෑ අඩු කරන්න බෑ වැඩි කරන්න බෑ ආන්න එහෙම ඒවා මහත් රාශියක් තථාගතයන් වහන්සේගේ දේශනාවල තිබෙන බව විශේෂයෙන් මතක තියාගන්නට ඕනේ ඒවා හරිම කෙටි එහෙත් අරුත් වශයෙන් හරි බරයි ඒ සන්තුට්ඨි පරමං ධනං යන්නේහි යන ප්‍රකාශයේහි ධනං යන්න මින් පෙර අවස්ථා ගණනාවක දීම අප විසින්ද විග්‍රහ කරනු ලැබ තිබෙන ඒත් සන්තුට්ඨිය කියලා කියන්නේ කුමක් දැයි තෝරා බේරා ගන්නට ඕන පින්වත් බුදු පියාණන් වහන්සේගේ ප්‍රකාශයක් වේවා වෙනත් ප්‍රකාශයක් වේවා අරුත්බර ප්‍රකාශයක් වෙන්නට නම් කාරණා දෙකකින් සමන්විත වෙන්නට ඕන කුමක්ද ඒ කාරණා දෙක අනවජ්‍යතා අනාකුලතා කියන කාරණා දෙකෙන් සමන්විත වෙන්නට ඕන නිර්වචනයක් වේවා ප්‍රකාශයක් වේවා පාඨයක් වේවා අනවජ්‍යතා අනාකුලතා කියන දෝෂ දෙකෙන් විනිර්මුක්ත වෙන්න ඕන බුදු පියාණන් වහන්සේ ගැන අපසතුව තියනා වූ අරුම පුදුම භාවය තමයි සුවිශාල ධර්මස්කන්ධයක් උනත් මහා දෙවන්ත පුත් සංභාරයක ඇතුළත් ඒවා උනත් අද දක්වාම ඉහත කී ආකාරයේ වෙනස් කිරීම එකතු කිරීම අඩු කිරීම හෝ සංස්කරණය කිරීම කිසිවක් කරන්න බැරි තරමට අනවජ්‍යතා අනාකුලතා කියන ගුණයෙන් සමන්විත පින්වත්නි අනවජ්‍ය කියලා කියන්නේ නිවැරදි වජ්ජ කියන්නේ වද්ය වජ්ජ පාලි වද්ය සංස්කෘත ඔබ අහලා තිනෝ සාවද්ය කියන වචනේ සාවද්ය වාර්තා සාවද්ය චෝදනා ගැන අපි අහලා තිනෝ මේවකට හුඟක් කියවෙනවා සාවද්ය වාර්තා ගැන එහෙම එතකොට සාවද්ය කියන්නේ බොරු ව්‍යාජ වද්ය සහිත අනවද්‍ය නැත්තං නිර්වද්‍යතාව කියලා අපි වචනයක් පාවිච්චි කරනවා නිර්වද්‍යතාව කියන්නේ නී වැරදි ආන්න බුදු පියාණන් වහන්සේගේ ප්‍රකාශ අනවජ්‍යතා නිවැරදි දෙවෙනි කාරණාව අනාකුලතා ආකුල ඔබ අහලා තියෙනවා ආකුල ඊට වඩා ආකුල නම් ව්‍යාකුල ඒක පාලි වචනේ සංස්කෘත වචනේ සිංහලෙන් ආකුල ව්‍යාකුල දෙකට කියන්නේ ආවුල් වියාවුල් දෙකම අවුල් තමයි අවුල් ඊට වඩා අවුල් නම් වී අවුල් ඒ වී අවුල් තමයි විශේෂ අවුල් තමයි වී අවුල් ඒවා තමයි වී අවුල් ආකුල ව්‍යාකුල ତර අනවජ්‍ය කියන්නේ පින්වත්නි පිළිගත නොහැකි වැරදි කියන එක ආකුල කියන්නේ වැරදි කියන එක නෙමෙයි අපැහැදිලි කියන එක ඒ කාරණා දෙක හරිම වැදගත් පොතක් ලිව්වත් හැම එකක්ම 100ට කීයක්ද නිවැරදි වෙන්න ඕනේ 100ට 100ක් එතකොට බුදු පියාණන් වහන්සේගේ ප්‍රකාශ 100ට 100ක්ම එහෙමයි අප විසිනුත් යමක් ප්‍රකාශ කළ යුතු නම් හා ප්‍රකාශ කළ හැකි වේ නම් ඒක ඉහත කී කාරණා දෙකෙන් ಗುಣ දෙකෙන් යුක්ත විය යුතුයි අනවජ්‍යතා අනාකුලතා එතකොට අනවජ්‍ය කියන්නේ පැහැදිලි ලෙසම වැරදි කියන එකයි. ඒ කියලා කියන්නේ කියන ප්‍රකාශයට එකඟ වෙන්න බෑ. ඒක වැරදි. අනාකුල කියලා කියන්නේ අවුල්. ඒ කියලා කියන්නේ පැහැදිලි නෑ. අනවශ්‍ය දේවල් ගොඩක් කියලා වැහිලා ඒ වගේම
කියන්න ඕන දේ හරියට කියවිලා නැහැ. එහෙම නැත්නම් ප්‍රකෘති ප්‍රකාශයක් නොවේ විකෘති ප්‍රකාශයක්, ඍජු ප්‍රකාශයක් නොවේ වක්‍ර ප්‍රකාශයක්. ඒකට කියන්නේ වහෙන් ඔරෝ ප්‍රකාශයක්, ඔහෙන් වරෝ ප්‍රකාශයක් නොවේ. එතකොට මේ මෙහෙම ගත්තාම ඕනෑම ප්‍රකාශයක් ඔබ විසින් ලියන්නේ නම් ඔබ විසින් කියන්නේ නම් හෝ හා අප කවුරු කවුරුත් විසින් කියන්නේ නම් හෝ හා අප විසින් කියනු කියවනු ලබන පොතගතක තියෙන්නේ නම් අනවජ්ජ අනාකුලතා ගුණයන්ගෙන් යුක්ත විය යුතුයි. එසේ නොවේ නම් ඒ ප්‍රකාශය පිළිගත නොහැකි. ඒවට තමයි විවේචන එන්නේ. ඒවට තමයි අතිරික්තයන් එන්නේ. ඒවට තමයි පරිශිෂ්ටයන් එන්නේ. ඒවට තමයි අතිරේක එකතු කිරීම එන්නේ. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේගේ කිසි කෘතියකට පාදක සටහන් නැත්තේ. footnotes end notes නැත්තේ ඒක නිසා. කාරුණික පින්වත්නි සන්තුට්ඨි කියන වචනය තවත් චුට්ටක් පැහැදිලි කරන්න ඕනි. සන්තුට්ඨි කියන්නේ සතුට. සන්තුෂ්ටි සංස්කෘත, සන්තුට්ඨි පාලි, සතුට සිංහල. සතුටයි සොම්නසයි දෙකක් උනත් සමගාමී අර්ථයන් තියෙනවා. සතුට ලැබෙන්නේ ඇඟට නෙවෙයි සිතටයි. සොම්නස කියන්නේ ඒ මනස්ස නැත්තම් සෝමනස්ස සුමනස යහපත් මනස කියලා කියන අර්ථයයි. ඇඟට දැනෙන්නේ සැපයයි සිතට දැනෙන්නේ සතුටයි. මේ දෙකෙන් වැඩියෙන් ඕන කෝකද හෝ ඕන කෝකද කියන එක තර්කයක් නැහැ. ඕන නම් දෙකම තමයි. වැඩියෙන් ඕන කෝකද කියන එකත් තර්කයක් එන්නේ නැහැ. දෙකම ඕන හින්දා. හැබැයි මානසික සන්තෘප්තිය කායික සැපයට වඩා අපට දැනෙනවා තේරෙනවා. කායිකව දැනෙන්නේ භෞතික අවශ්‍යතා සම්පූර්ණ කිරීමයි. එකී භෞතික අවශ්‍යතා මූලික අවශ්‍යතා වශයෙන් අවශ්‍යතා ගණනාවකට බෙදෙනවා. අත්‍ය වශයෙන්ම කිව්වොත් අත්‍යවශ්‍යතා අවශ්‍යතා අතිරේක අවශ්‍යතා හා අනවශ්‍යතා කියලා ඒක බෙදන්න පුළුවන්. අත්‍යවශ්‍යතා අවශ්‍යතා අතිරේක අවශ්‍යතා සහ අනවශ්‍යතා වශයෙන් ලෝකය සංවර්ධනය වෙමින් යන අතර කාලයක ජීවත් වෙන අපි අත්‍යවශ්‍යතා නමින් හඳුන්වාගත යුත්තේ බුදු පියාණන් වහන්සේම මීට වසර 2600කට ඉතර ඉස්සර වෙලා දේශනා කරපු අත්‍යවශ්‍යතා හතරක් තියෙනවා. ඒ අත්‍යවශ්‍යතා හතර එදත් අත්‍යවශ්‍යතාමයි අදත් අත්‍යවශ්‍යතාමයි. ඒ අත්‍යවශ්‍යතාව ප්‍රත්‍යය නමින් හඳුන්වනු ලබනවා. ප්‍රත්‍යය පාලියෙන් පච්චය. ඒ පච්චය නැත්තං සංස්කෘතෙන් ප්‍රත්‍යය කියන සිංහලෙන් පස නමින් හඳුන්වනු ලබන කාරණා හතරක් තියෙනවා. ඒ පස හතර සිව් පස නමින් හඳුන්වනු ලබන. සිව් පස කියලා කියන වචනය පාරිභාෂික වචනයක් වෙලා දැන් ස්වාමින් වහන්සේලාගේ. එහෙම පාරිභාෂික වචන තියෙනවා. සමහර පාරිභාෂික වචන කාලයාගේ ඇවෑමෙන් කිසියම් සංස්ථාවකට අහු වෙනවා. සිව්පසය කියලා කියන වචනය භික්ෂුන් වහන්සේලාගේ බෞද්ධයින්ගේ වචනයක් ලෙස පාරිභාෂික වචනයක් ලෙස නම් වී ඇත්තේ පස්සේ කාලෙකදී. මුලදී සිව්පසය නමින් හඳුන්වා දීලා තියෙන කාරණාවයි දැන් අපට මේ සිව්පසය නමින් හඳුන්වා ගත හැකි කාරණාවයි තේරුම් ගත්තාම මේක පේනවා. බුදු පියාණන් වහන්සේ ස්වාමින් වහන්සේලාට එහෙමත් නැත්නම් තමන් වහන්සේගේ ශ්‍රාවකයින් වහන්සේලාට අනුමත කළා ප්‍රමාණවත් කියලා පස හතරක් ප්‍රත්‍ය හතරක්. ඒ පස හතර නම් කළා
බුදුපියාණන් වහන්සේ නිසා ඒ පස ගැන දේශනා කරන්නේ ස්වාමීන් වහන්සේලාට නිසා සේන චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන පච්චි කියලා. ඒක සංස්කෘතික වශයෙන් අපේ මේ ස්වාමීන් වහන්සේලාට පමණක් අදාළ යයි සිතාගත් අපට දැනෙන්නේ ගිලාන පච්චය ග්ලාන ප්‍රත්‍යය ගිලන් පස කියන වචන තුනෙන් හඳුන්වනු ලබන පාලියෙන් ගිලාන පච්චය සංස්කෘතෙන් ගිලාන ප්‍රත්‍යය සිංහලෙන් ගිලන් පස කියුවහම අපට දැනෙන්නේ සහ හිතෙන්නේ හැන්දෑවට බීමට පාවිච්චි කරන දියර විශේෂයක් කිය. ගිලම්පස කනවා කියලා වචනයක් නෑ. ගිලම්පස බොනවා කියලා පාරිභාෂිකයක් තියෙනවා මිස. හැබැයි මුලදී කීවා වාගේම පස කියන්නේ අවශ්‍යතා, ග්ලාන කියන්නේ ගිලාන, ගිලාන කියන්නේ ගිලන්, ගිලන් වෙනවා කියන්නේ ලෙඩ වෙන එකට. එතර ගිලන් පස කියන්නේ ලෙඩ වූවාට පසු ඕනෑ කරන දේවල් නිසා ගිලන් පස යනු බෙහෙත් මිස බොන ජාතියක් නොවේ. ගිලන් පස අතරද බොන ජාතීන් තිබිය හැකි මුත් බොන ජාතීන් සියල්ල ගිලන් පස නොවන බව මට වඩා හොඳින් ඔබ දන්න. එතකොට එවකට තිබුණු බෙහෙත් වැඩි හරියක් තම්බා බොණ්ඩ පාවිච්චි කළ ඒවා නිසා ගිලන් පස නමින් හඳුන්වනු ලැබුවා ඒ බොණ්ඩ පාවිච්චි කරන දියර ඖෂධ විශේෂ. දැක්කද පාරිභාෂිකය ගිලන් පස නමින් හඳුන්වනු ලබන්නේ බෙහෙත් හේත් එහෙමනම් චීවර යනු සිවුරු තමයි. ඒත් එය ඇඳුම් පැළඳුම් ගණයටයි අවශ්‍යතා හැටියට යන්න. පිණ්ඩ පාත යන වචනය ඇහෙනකොටම අපට දැනෙන්නේ පාත්‍රයක් අතින්ගත් ස්වාමීන් වහන්සේ නමක් සිඟා වඩින පිඬු තමයි. ඒත් පිණ්ඩ කියන්නේ පිඬුව, ඒ කියන්නේ ගුලිය, පාත කියන්නේ වැටෙන එක, පිඬු දාන එකටයි පිණ්ඩ පාත කියන්නේ. ඒ කියන්නේ ආහාර පානයි. සේනාසන කියලා වචනයක් ඔබ හොඳට අහලා තියෙනවා. ඒකට සිංහලෙන් කියන්නේ සයන සෙනසුන් කියලත් ඔබ අහලා තියෙනවා. සංස්කෘතෙන් කියන්නේ සයනාසනයි. තේරුම තේරුම් ගැනීමේදී සිංහලයට වඩා සංස්කෘතය පැහැදිලි නිසා සෙනසුන් යන්න පාලියෙන් සේනාසන, සේනාසන යන්න සංස්කෘතෙන් සයනාසන, සයනාසන යන්න බෙදෙන්නේ සයන ආසන යනුවෙන්. සයන යනු ඇඳ, ආසන යනු පුටු. හේයින් සයනාසන යනු ඇඳ පුටු නැත හොත් ඉඳුම් හිටු. එතකොට මේ කියාපු මූලික අවශ්‍යතා වන සිව් පසය කුමක්ද? ආහාර පාන, ඉඳුම් හිටුම්, ඇඳුම් පැළඳුම්, බේත් හේත්. එක්සත් ජාතීන්ගේ සංවිධානය මූලික මිනිස් අවශ්‍යතා පහක් හඳුනාගත්තා. ඒ පහ තමයි ආහාර පාන, ඇඳුම් පැළඳුම්, ඉඳුම් හිටුම්, බේත් හේත්, අධ්‍යාපනය කියලා. වසර 2600කට පෙර බුදුපියාණන් වහන්සේ මූලික අවශ්‍යතා, මිනිස් අවශ්‍යතා හතරක් හඳුනාගත්තා අධ්‍යාපනය හැර ඒ ටික. එතකොට ආන්නේ මූලික අවශ්‍යතා සම්පූර්ණ වීම සිවුරු දරාගත් ස්වාමීන් වහන්සේ නමකට සේම සිවුරු දරා නොගත් ගිහි හැමටද අත්‍යවශ්‍ය අනිවාර්ය කාරණාවක්. එතකොට සැප යනු ඉහතකී මූලික අවශ්‍යතා හතර සම්පූර්ණ කර ගැනීමයි. ඒවටගෙන අත්ත
අත්‍යවශ්‍යතා. ඒවා නැතුව මිනිස්සු වෙන්න බෑ. සත්තුන්ට තියෙන්නේ අත්‍යවශ්‍යතා එකයි. ඒ ආහාර පාන පමණයි. ඇඳුම් පැළඳුම් නැ, බේත් හේත් නැ, ඉඳුම් හිටුම් නැ, ආහාර පාන විතරයි. සත්තුන්ට අත්‍යවශ්‍යතා එකයි මිනිස්සුන්ට අත්‍යවශ්‍යතා හතරයි. දැන් අධ්‍යාපනය අත්‍යවශ්‍යතාවක් නම් කරනු ලැබ ඇත්තේ එය ජීවත් වෙන්න අත්‍යවශ්‍යම නිසා නොවේ, වඩාත් යහපත් ලෝකයක් සඳහා අත්‍යවශ්‍ය නිසා. නැත්තම් අධ්‍යාපනය නමින් අද හඳුන්වනු ලබන්නා වූ දේ නොමැතිව ඕනෑනම් ජීවත් වෙන්න පුළුවන් මිනිහෙක් හැටියට. අධ්‍යාපනය නමින් අද හඳුන්වනු ලබන්නා වූ දේ නැත්තත් මිනිසෙක් හැටියට ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. කාරුණික පින්වත්නි, මේ අත්‍යවශ්‍යතා හතර ක්‍රමානුකූලව සංවර්ධනය වෙද්දී තමයි සැප යන්න තුවාල වෙන්නේ. සැපය ටික ටික තුවාල වෙනවා. ඒ අත්‍යවශ්‍යතා සංවර්ධනය වෙද්දී ඒ තුවාල වීමේ සාපේක්ෂ ඝනත්වයට අර කියාපු සතුට තුවාල වෙනවා. කෑම් බීම අත්‍යවශ්‍යයි. ඉදුම් හිටුම් අත්‍යවශ්‍යයි. බේත් හේත් අත්‍යවශ්‍යයි. ඇඳුම් පැළඳුම් අත්‍යවශ්‍යයි. ඒ අත්‍යවශ්‍යතා අවශ්‍යතා ගණයට ඒක සංවර්ධනය වෙන්නේ තැනේ හැටියට, තනතුරේ හැටියට, වයසේ හැටියට, ස්ත්‍රී පුරුෂ භාවයේ හැටියට වෙනස් වෙන්න ඕනේ. අදට ඒක අත්‍යවශ්‍යම නොවුණා වුණත් අවශ්‍යත් අනිවාර්ය වෙලා තියෙනවා. ඒක නිසා බණට එන ඔබට අඳින්න નિયમિત හෝ සංස්කෘතියෙන් નિયම වනු ලැබූ පාටක් වර්ණයක් තියෙනවා. ඇඳුම අත්‍යවශ්‍ය වුණත් ස්ථානයට ගැලපෙන ඇඳුම ඇඳීම අවශ්‍යතාවක්. වයසට ගැලපෙන ඇඳුම ඇඳීම අවශ්‍යතාවක්. ඒත් අත්‍යවශ්‍යතා සම්පූර්ණ කරගන්න දරණ වෑයමට වඩා වෙනස් වෑයමක් අවශ්‍යතාව දක්වා සංවර්ධනය කරද්දී තියෙනවා. අන්න එතකොට චූට්ටක් අර කියන මිනිස් නිදහස සීමා වෙනවා. එකී අත්‍යවශ්‍යතා අවශ්‍යතා බවට පත් වෙලා ඔබට හොඳට වැටහෙනවාද අද වෙනකොට අතිරේක අවශ්‍යතා බවට පත් වෙලා තියෙනවා. ඇඳුම, ආහාරය, බේත් හේත් ඒසියල්. සමහර විට ඉඟුරු කොත්තමල්ලි ටිකකින් අත්‍යවශ්‍යතාව සම්පූර්ණ කරගත හැකි වී නමුත් තනතුරට ගැලපෙන්නේ නැති නිසා හා රක්ෂණයට ගැලපෙන නිසාම පමණක් රෝහල් ගතවීමටද සිද්ධ වෙනවා. එය අත්‍යවශ්‍යතාව අවශ්‍යතාවක් වෙලා අතිරේක අවශ්‍යතාවක් බවට පත් වූ නිසා. ඇඳුම විලිවසා ගැනීමේ අත්‍යවශ්‍යතාවෙන් බැහැරව තනතුරට ගැලපෙනසේ ඇඳීම අවශ්‍යතාවක් බවට පත් වෙලා එය ඊට වඩා රටා මැවෙන මොස්තර මැවෙන තැනකට ආවහම අතිරේක අවශ්‍යතාවක් බවට පත් වෙනවා. මා කුමට විස්තර කරන්නද අනවශ්‍යතා දක්වා සංවර්ධනය වීම ගැන. විලිවසා ගන්නා ඇඳුමේ අත්‍යවශ්‍යතාව විලිවසා ගැනීමේ මූලික පරමාර්ථයෙන්ද බැහැරව ගොස් සංවර්ධනය වූ අයුරු පැහැදිලි කිරීම අනවශ්‍ය නැහැ. රුපියල් 500කින් 1000කින් ආහාර වේල සම්පූර්ණ කරගත හැකි තැනක තියෙන රටක ලක්ෂ ගණනින් එක වේලකට වියදම් කිරීම අත්‍යවශ්‍යතාවක්ද අවශ්‍යතාවක්ද අතිරේක අවශ්‍යතාවක්ද අනවශ්‍යතාවක්දයි තේරුම් ගැනීමට තරම් ඔබ බුද්ධිමත්. සැප තුවාල වෙන්නේ, සතුට වෙනසියන් මේන්න මේ අත්‍යවශ්‍යතා අනවශ්‍යතා දක්වා වර්ධනය වූ තැනදී. අත්‍යවශ්‍යතා අනවශ්‍යතා දක්වා සංවර්ධනය වූ තැනදී. කාරුණික පින්වත්, සන්තුට්ඨී පරමං ධනං. සතුට තමයි පරම ධනය. ඔබට එය වැටහෙන්නේ සතුට නැති තැනකදී පමණයි. මින් පෙර පවා මා කියා තිබෙනවා ගේ කියන්නේ නිවස නොවන බව, හවුස් කියන්නේ හෝම් නොවන බව. හවුස් හදන්න ඕනෑ කරන්නේ, ගේ හදන්න ඕනෑ කරන්නේ,
ගල් වැලි සිමෙන්ති යකඩ තීන්ත ලි වීදුරු බාසුන් නැහැලා බව ඒත් හෝම් නැත්තං නිවස හදන්න උවමනා කරන්නේ ආදරය කරුණාව ලෙංගතුකම ස්නේහය දයාව මෞකම පියකම සහෝදරකම දරුකම විශ්වාසවන්තකම හා මනුස්සකම බව ගේකින් සැප ලබන්න පුළුවන් උනත් නිවසකින් සතුට ලබන්න පුළුවන් ගෙයක් ඇතුලේ ලද හැකි මුත් සැප නිවසක් නොමැති හොත් ලැබිය නොහැකි සතුට ජීවත්වන කාල සීමාව තුලදී සතුටින් ජීවත් වීම අත්‍යවශ්‍ය බව ඔබ මනවින් තේරුම් ගත යුතු ලස්සන පින්තූරයක් තියෙනවා බුද්ධ චරිතයට අදාළව බුදු පියාණන් වහන්සේගේ පින්තූර අපිට හම්බ වෙන්නේ ටිකයි බුද්ධත්වයේ පින්තූරය අපි දැකලා තියෙනවා ඒ වගේම වප්මගුලේ පින්තූරය අපි දැකලා තියෙනවා නාටිකාවන්ගේ විප්‍රකාර පින්තූරය දැකලා තියෙනවා ගල්පෙරලීමත් නොදකනේ දැකලා තියෙනවා පරිනිර්වාණයත් දැකලා තියෙනවා ඇඳලා තියෙනවා චිත්‍ර ශිල්පීන්ට හසු වී තිබෙන මනස්කාන්තම පින්තූරය මාදුටුවේ නේරංජනා ගඟෙන් පණින පින්තූරයයි ඒක හරි ලස්සන පින්තූරයක් ඒක ලොකු බණ මම මේ පින්තූර දිහා ගාක් වෙලා බලාගෙන ඉඳලා තියෙනවා මට දැනුනේ ඒ පින්තූරය සතුට සොයා කියන මාතෘකාවෙන් නම් කළොත් හොඳයි කියලා සතුට සොයා පින්තූරේ තියෙන්නේ මැද ගංගාවක් ගඟට උඩින් අස්වැයා පිටින් පනින බෝසතාණන් වහන්සේ ඒක පැනීමක් මිසක් පීනීමක් නොවේ ඕනෑම නම් පීනන පින්තූරයක් අඳින්න පුළුවන්කම තිබුණා චිත්‍රකරුට ඇඳ ඇත්තේ පනින පින්තූරයක් පණීමයි පැනීමයි පීනීමයි එකක් නෙවෙයි දෙකක් ඕනෑම නම් නේරංජනා ගඟ නැතුව මහාමග යන්න යන පින්තූරයක්ද ඇඳිය හැකිව තිබුණු නමුත් චිත්‍රකාරයා නේරංජනා ගඟ දවෙන්ත සංකේතයක් සේ පාවිච්චි කළා බුද්ධ චරිතය ආපහු ඉගෙන ගන්න වෙනවා බුද්ධ චරිතය ආපහු කියවන්න වෙනවා. ඇයි ගඟ කිංම පැන්නේ? ඇයි පැන්නේ? මේ පින්තූරේ එක පැත්තක රාජමාලිගාවක්, මන්දිරයක්, අනික් පැත්තේ මහා ඝන වනාන්තරයක්, මැද්දේ ගංගාවක්. සැප සොයා, සතුට සොයා, පණින්නේ මන්දිරෙන් කැලේට. සතුට සොයා 2600 වසරකට පෙර පණින්නේ මන්දිරෙන් කැලේට ඔබත් මමත් සතුට සොයා පණින්නවන්නම් පණින්නේ කැලෙන් මන්දිරේට ඒක ලොකු බණක් මං සූදානම් නෑ කැලෙන් මන්දිරේට පණින හා පණින්ඩ හදන කිසිවෙක් ගැන කියන්නේ කැලෙන් මන්දිරේට පණින හා පණින්ඩ හදන කිසිවෙක් ගැන මා කියන සූදානම් නැහැ. ඒත් අපි සැප සොයා පනින්නේ කිසියම් දැක්මකින්ද තථාගතයන් වහන්සේ බෝසතාණන් වහන්සේ සැප හා සතුට සොයා පැන්නේ සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ චින්තනයකින් බව හොඳට කල්පනා කළොත් ඔබටත් මටත් සැප සොයා යන එක අරුමයක් නොවේ. පින්වත් සොයා යා යුතුමයි සොයා යා යුතුමයි ඒ සැපය සතු කර ගැනීමෙන් ලබන්නා වූ සැපය සතුට සහ අතහැර ලැබීමෙන් ලැබිය හැකි නිදහස් පිවිතුරු විකසිත මනසක් සහිත සැපය අත්දැකීමට ඔබට ලදවරම පාවිච්චි කරනවාදැයි මා දන්නේ ලදවරම මිනිසුන් ලෙස හිතන්ඩ අපට හම්බ වෙච්ච වරම සතෙකුට සිටිය හැකිද සුනකේකුට සිටිය හැකිද අපසේ බලලෙකුට කුරුල්ලෙකුට හරකෙකුට සිටිය හැකිද අපසේ මාළුවෙකුට සිටිය හැකිද අපසේ එකි අමර වරම අපට හිමි වූ පාවිච්චි කරනවා නම් සැප සොයා යන්නට අර චිත්‍රයම ප්‍රමාණවත් හිතුවද
අපට හම්බ වෙච්ච ඔප්පුව අපට හම්බ වුණේ කාගෙද්ද අම්මගෙන් නැත්තම් තාත්තගෙන් ඔබ හොඳට කියවලා ඇති ඔප්පුවේ ටයිටල් රිපෝට් නමින් හඳුන්වනු ලබන කොටස අපට ඔප්පුව හම්බ වුණේ අම්මගෙන් හෝ තාත්තගෙන් රම්මට හෝ තාත්තට හම්බ වුණේ ඒ අම්මගෙන් හෝ තාත්තගෙන් ඔවුන්ට හම්බ වුණේ ඒ අම්මාගේ හෝ තාත්තාගෙන් ඔවුන්ට හම්බ වුණේ එලෙසම එහෙමනම් අතින් අත ආ මල් වට්ටියක්සේ කාටද හිමිව තිබූ ඔප්පුවක් මින් පෙරද ටික දවසක් අත මත තබා සිට අනේ කාට දුන්නාසේ හා අත මත තබාගෙන දෙන්න වෙනවාමසේ හා දෙන්නම අත මත තබාගෙන සිටියාසේ අප අතද රැඳී තිබෙන බවද එය දෙන්න නියමිතම බවද නොදුන්නහොත් අනිවාර්යෙන් ගන්නා බවද තේරුම් ගත යුතුය තේරෙනවා සතු කරගෙන ලබන සතුට හා සැපය හිතින්ම අතහැර ලැබිය හැකි නේ සතුට ඇඟේ තියාගෙනත් හිතෙන් අතහැර කොච්චර කාලයක් තව තියාගෙන ඉන්නද තියෙන දේවල් මං අහන්නේ තම තමන්ගේ වයස හා ගණනය කොට බලද්දී කොච්චර කාලයක් තියාගෙන ඉන්නද මේවා මං අහන්නේ තනතුරු මං ආන්නේ ඔප්පු මං කියන්නේ වෙනත් දේවල් සහ වතු පිටි ඉඩ කඩම් යාන වාහන ආදි දේ පමණක් නොව දරුමුණු බුරන් සහ අඹුවන් හා ස්වාමි පුරුෂයින්ද ඉන්නේම යන්දමයි තියෙන්නේම අත් හරින්දමයි නේ අනිවාර්යෙන් ඔබ සියලු දෙනා මා අතහැර යනවාමයි නොගියොත් මම ඔබ අතහැර යනවාමයි සාමාන්‍ය පොදු ගුණාකාරය අතහැර යන එක පමණයි ඔබ සතු සියල්ල ඔබට අතහැරිය යුතු වේමයි අත් නොහැරියොත් කිසියම් හෝ කෙනෙක් ගන්නවාමයි අත හරින්දම තියෙන දේ අත් නොහැර සිට සැප ලබනවාද හිතින්ම අතහැර සැප ලබනවාදයි මන්දිරයේ සිට කැලෑවට පැන සැප සෙවූ තථාගතයන් වහන්සේගේ අනුගාමිකයින් නම් සැබවින්ම අනුගාමිකයින් නම් අනුගමනය කළ යුත්තේ කුමක්දැයි තෝරා බේරා ගැනීමට තරම් ඔබ බුද්ධි සම්පන්නයි කාරුණික පින්වත්නි සතුට එන්නේ සිතට ඒ සිතට දැනෙන මේ සතුට වඩාත් ප්‍රායෝගිකවත් විඳින්න නම් ඉතාම කෙටියෙන් කියනවා නම් අත්‍යවශ්‍ය වන්නේ අත්හැරීම පමණමයි වරදවා තේරුම් ගන්න එපා අත්හැරීම යනු ඔප්පුව අනෙකෙකුට ලිවීම නොවන බව එයාත් හැරීම නොවේ ඔප්පුව තවෙකෙකුට ලියා හිතින් අත් නොහැර සිටීමටද හැකි නිසා දීලා අත් නොහරින්න පුළුවන් සිතින් දුන්න දා සිට ගොස් මෙය දුන්නේ මමය මතකයි නේදයි අසමින් නම ගසාදී නමම සඳහන් කොටදී නොදුන්නාසේ හිතේ තියාගෙන සිටිය හැකි යමෙකුට ඕවා අපගේය දී ඇත්තේ ද අපය යනුවෙන් සිටීමත් හිතෙන් අතහැරීම නොවේ එහෙයින් ඔප්පුව නමට තිබීද හිතෙන් අතහැරිය හැකි ඔබ සතු මිල මුදල් ගිනුමේ තිබියදීම සිතෙන් අතහැරිය හැකි රන් රෙදී මුතුමැණික් ආභරණ සේප්පුවේ ඔබ නමින් තිබියදීම සිතෙන් අතහැරිය හැකි එය තබාගෙන අතහැරීම නම් වූ න්‍යායට අදාළයි තියාගෙන අතාරිනවා යයි දෙයක් ඔබ මින් පෙර අසා නැතුව ඇති ඒත් තියාගෙනද අතහැරිය හැකි ඇඟෙන් අතහැරීම දාණය නොවුනත් සිතෙන් අතහැරීම දාණය වන බව මතක තියාගත යුතුයි සිතෙන් අත නොහැර ගතින් අතහැරීම දාණය නොවේ දාණයේ පරමාර්ථයද නොවේ අත්හැරිය යුත්තේ සිතින්මයි සිතින් පමණමයි ඔබට දැනෙනවා නම් සතුටක් ඒ සතුට දැනෙන්නට අත් විඳිය යුතුමයි හිතෙන් අතහැර ඔබ කැමතිනම්
තියෙන සියලුම දේවල් ඔබේ වාහනය ගරාජයේ තිබියදීත් ඔබේ නමට තිබියදීත් ඔප්පු තිරප්පු සියල්ල ඔබේ නමට තිබියදීත් රන් රදී මුතුමැණික් සේප්පුවේ තිබියදීත් සකල විද සල්ලි ගිනුමේ තිබියදීත් හිතින්ම හිතා අවශ්‍ය නැහැ නැති වුණාට කමක් නැහැ තියෙන්නේ තව ටික දවසක් මාස තුව පමණයි එය ඕනෑම කෙනෙකුට යහපතක් සඳහා වේවා මේ සියල්ල මා සිටින්නේ අතහැර යන්නමයි ඒ සියල්ල අන්සතු වෙනවාමයි ඉන්න සියලු දෙනාත් ඉන්නේ මා හැර යන්නමයි මා ඉන්නේද ඔවුන් හැර යන්නමයි එය සිදුවන්නා වූ දිනය වෙනකන් ඇඟක් ලෙස පවතිනු විනා මේ සියල්ලක් මාගේ මින් පෙර මං හිමිකරුවෙක්ව සිටියේද නැත මින් පසුවද මා හිමිකරුවෙක් වන්නේ නැත මේ සියල්ලේම හිමිකරුවන්ව සිටියේ අන් අයය මින් අනාගතයේදීද මෙහි හිමිකරුවන් වන්නේ අන් අයය තික දවසක් මා අත රැඳෙන්නේය කියා පොලිමේ ඉඳලා මල් වට්ටියකට අත ගස්සන අත ගහනවා වගේ අතින් අත එන මල් වට්ටියක් අතට එනවා වගේ ඔප්පුව ආ බවද ආ ඔප්පුව මල් වට්ටියට සාදු කියා අනේකාගේ අතට දෙන්නාසේම පහන් සිටින් දිය හැකි තරමට මනස දියුණු කරගත යුතු බවද මතක තබා ගන්න කාරුණික පින්වත්නි සතුට සොයා යන ගමන මනසින්ම ලද යුත්තක් ඒ සතුට මහා පරම ධනයක් එය බුදු පියාණන් වහන්සේගේ නියමයක් න්‍යාමයක් න්‍යායයක් එය තියරියක් සන්තුට්ටි පරමං ධනං happiness is the best wealth සතුට තමයි පරම ධනය එය සාක්ෂාත් කරගත හොත් මනවින් මනසින් ස්පර්ශ කරගත හොත් බුදු පියාණන් වහන්සේගේ එකී ප්‍රකාශයට උපරිම සාධාරණය කළා වෙනවා අපි ඉන්නේ එකී සාධාරණය ඉෂ්ට කිරීමටයි ඔබ සැමට සම්මා සම්බුදු සරණයි